Hi, I'm going to go to school. I'm going to Star Back to School. I'm going to program the channel. Subscribe to the channel. I'm going to go to school. ගොඩක් දේවල් තියෙනවා මට අද සතුටුයි මෙතනට ඇවිල්ලා මගේ ඉස්කෝලේ කාලේ මතක් කරන් හම්බෙච්ච එකට ස්ටාර් බෑක් ටු ස්කූල් මම මුලින්ම ගියපු ඉස්කෝලේ තමයි බදුල්ල උදේ රාජ මහාවිද්‍යාලය ඊට පස්සේ මම ඒලර්ස් වලට යනවා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට මං හිතන්නේ මගේ රස මතක තියෙන්නේ උදේ රාජ විද්‍යාලයේ ඕලෙවල්ස් කාලේ මොකද එක වසර ඉඳන් 11වසරට යනකන් හිටපු යාළුවෝ එතකොට ගුරුවරු හැම මතකයක්ම තියෙන්නේ ඉස්කෝලේ මුලින්ම කියන්න ඕනේ මම තමයි ඉස්කෝලේ හිටිය දඟම ළමයා කොච්චර දඟද කියනවනම් මම ගොඩාක් දඟයි හැම තිස්සෙම ටීචර්ස් ලාගෙන් බැනුම් අහන ළමයා තමයි මම කොච්චර දඟද කියලා තව විදියකට කියනවනම් අපේ අර ශිෂ්‍යනායකකම් තියෙනවනේ හැබැයි මම තමයි පන්තියේ කියන්නේ බාහිර ක්‍රියාකාරකම් අධ්‍යාපනයේ මේ හැමදේම මගේ තිබ්බට මට ශිෂ්‍යනායකකමක් දෙන්න තරම් සුදුසු නෑ මං දඟයි එච්චර කියන්නේ මගේ ආදර්ශයක් ගන්න ඕනේනේ පොඩි අය හැබැයි එහෙම ආදර්ශයක් ගන්න බෑ මං එච්චරටම දඟයි ඒ නිසා මට ඒ තනතුරවත් ලැබෙන්නේ නෑ එච්චරටම දඟ නිසා ඒ වගේ මතක ගොඩාක් තියෙනවා මං හිතන්නේ යාළුවොත් එක්ක ගොඩක් දඟ වැඩ කරලා තියෙනවා. දඟ වැඩම තමයි වැඩිපුරම කරන්නේ. හැබැයි ඉගෙන ගන්නවා. මොන දේ වුණත් පන්තියේ පළවෙනියා දෙවෙනියා කියන ඔය අතර ඉන්නවමයි. හැබැයි කවදාවත් ක්ලාස් එකේ ඉන්නේ නැහැ. ඉගෙන ගන්න කියන්නේ ටීචර්ස් ලයිව් ලොග් ගන්නත් එහෙම ගොඩක් වෙලාවට ක්ලාස් එකේ ඉන්න. මොකද බාහිර ක්‍රියාකාරකම් මගේ ගොඩක් වැඩි. අපි ඒ ගැන සෙග්මන්ට් වලට ගිහිල්ලාම කතා කරමු. මෝර්නින් ඇසම්බලි එක කට් කරන්න කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද? අසනීපයි අවුවින්න අමාරුයි කියලා. ඔයාගේ පස්සෙන් ආව බොයිස්ලා ගැන යාළුවෝ දීලා තියෙන ඇඩ්වයිසස් මොනවද? යාළුවෝ ගොඩක් වෙලාට බොයිගෙන් චොක්ලට් හම්බුනොත් ඒ කියන්නේ මාව යාළු කරගන්න යාළුවට චොක්ලට් එහෙම හම්බ වෙනවා නම් ගොඩක් බොරු කියනවා. මම ගොඩක් බොරු කියලා තියෙනවා ඇඩ්වයිස් විදිහට බොරු තමයි කියලා තියෙන වැඩිපුර. දෙවෙනීනිම චරිත වලින් ඔයාට ස්කූල් යන්න තෝරගන්න ලැබුණොත් ඔයා තෝරගන්නේ කාවද? ආක්ෂාවයි සරලවයි. යාළුවෝ දෙන්න තෝරගන්නේ මොකද ඉස්කෝලේ යාළුවෝ වගේම යාළුවෝ දෙන්නත් හොඳම යාළුවෝ. මට හිතෙන ඉස්කෝලේ වගේ ඉන්න පුළුවන් හොඳ යාළුවෝ දෙන්නෙක් කියලා යාළුවා. යාළුවෙක්ට කරලා තියෙන නරකම ප්‍රෑන්ක් එක මොකක්ද? මං කරපු දඟ වැඩකට මං යාළුවාව හොකලා එයාව ප්‍රින්සිපල් ගාවට ඔෆිස් එකට යවලා තියෙනවා. දඟ වැඩේ තමයි මට බෝයි කෙනෙක් දීපු ලෙටර් එකක් මට නෙමේ යාළුවාට කියලා මම එයා ඔෆිස් එකට යවුවා. පීරියඩ් කට් කරලා කරන දේවල් මොනවද? පීරියඩ් කට් කරලා ගොඩක් වෙලාවට කරන්නේ හෝම් සයන්ස් රූම් එකේ තියෙනනේ. ඒකේ ගොඩක් ඒ කියන්නේ ක්ලාසස් වල කෑම එහෙම හදනවනේ. ඉතින් ගොඩක් වෙලාවට හෝම් සයන්ස් රූම් එකට තමයි යන්නේ. අනිත් එක ඉතින් යාළුවොත් එක්ක කයි එක ගහින්න ඔය හරි ගිහිල්ලා ඉන්නවා ඩාන්සින් රූම් එකේ එහෙම. ස්කූල් එකට ෆෝන් එක ගෙනියලා අහුනහම දෙන පනිෂ්මන්ට්ස් මොනවාද? ගොඩක්ම අයියලා අක්කලා ෆෝන් සිනියද්දී ෆෝන් එක අරගෙන ඔෆිස් එකෙන් අරගෙන අම්මයි තාත්තවයි ගෙන්නලා අවවාද දීලා නිදොස්කට නිදහස් කරනවා. ඒලෝස් වලදී වගේ ගෙනියලා තියෙනවා. ඕලෙවල් කාලේ නෑ. නවිලා තියෙනවා. අද සුපුරුදු උනඩුම් තමයි ඉතින් අම්මයි තාත්තයි ගෙන්නනවා. ෆෝන් එක රාජසන්තක වෙනවා. ස්කූල් කාලේ ආදර සම්බන්ධතා ගැන වචන දෙකකින් කියන්න. ලස්සනයි බොළඳයි. පාසල් කාලේ ඔයා ගැන අම්මලා ගොඩාක්ම ආඩම්බර වුණ මොහොතක් තිබිලා තියෙනවද? ගොඩක් අවස්ථා තියෙනවා. මොකද මං තමයි ස්කෝලේ ඉන්න හොඳම ප්‍රසන්ට සහ ස්පෝර්ට්ස් වලින් ස්කෝලේ يعني නේම් එක ගිනියපු කැරක්ටර් එකක් කියලා කිව්වොත් ගොඩක් ආඩම්බරලා තියෙන යාළුවා. ඔයා පාසලේදී කරපු බාහිර ක්‍රියාකාරකම් මොනවද? ස්පෝර්ට්ස් වලින් ඇත්ලටික් තමයි රනින් ඉවෙන්ට්ස් ගොඩක්ම ඩාන්සින් කරනලා තියෙනවා. එතකොට ප්‍රසන්ටින් ඔය දේවල් තමයි. ස්කූල් එක ගොඩක්ම මිස් වුණ දවස මොකක්ද? ස්කෝලෙන් අවුට් වෙච්ච දවස.
ගොඩාක් මිස්සෙනවා. එච්චට මතක ගොඩක් තියෙන හරියට ගෙදර වගේ තැනක් මට ඉස්කෝලේ. ඉස්කෝලේ තමයි අමතක කරන්න බැරි මතක ගොඩක් එකතු කරපු තැන. ෆෝන් එකක් නෙමෙයි ගොඩක් අහුවෙලා තියෙනවා කියලා. අර චූටි චූටි ෆෝන්. මෙච්චර ෆෝන් අර අහුවෙලා තිබ්බා චූටි. ඒවත් අහුවෙලා. කඩනවා ෆෝන් එක. ආය ගන්න. ඕලවල වලින් පස්සේ තමයි. මන් දැන් ඉන්නේ චක්කරේ සෙග්මන්ට් එකත් එක්ක. මට දීලා තියෙන්නේ 6 වරක් චක්කරේ. හැබැයි මට චක්කරේ චුට්ටක් පුළුවන් ගණන් තමයි මට චුට්ටක් අමාරු. මොකද ඉස්කෝලේ කාලේ මම නිදාගත්තේ වැඩිපුරම පීරියඩ්ස් වලින් එකක් තමයි ගණන් පීරියඩ් එක කියන්නේ. අපි බලමු චක්කරේ කොහොමද කියන්නේ කියලා try එකක් දීලා බලමු. 6 වරක් එක 6යි. 6 වරක් 2 12යි. 6 වරක් 3 18යි. 6 වරක් 4 24යි. 6 වරක් 5 30යි. 6 වරක් 6 36යි. 6 වරක් 7 42යි. 6 වරක් 8 48යි. 6 වරක් 9 54යි. 6 වරක් 10 60යි. 6 වරක් 11 66යි. 6 වරක් 12 72යි. 6 වරක් 12 72 කොහොමද? 6 වරක් 7 නේද? 47 දෙක හරි නේද? අයියෝ නැති. හරි නේ කියලා. යන්තම් ගොඩ දාගත්තා මෙතන හරි කියලා. මන් දැන් ඉන්නේ ශිෂ්‍යත්ව හරි ලේසි සෙග්මන්ට් එකත් එක්ක. ශිෂ්‍යත්ව කාලෙත් ලොකු මතකයක් තියෙනවා. එකක් තමයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම ශිෂ්‍යත්ව පාස්. මොකද චුට්ටක් දෙයිය මොලේ දීලා තියෙනවා දඟ වුණාට ඉගෙන ගන්න. අනිත් දේ තමයි මම පිරිමි ළමයට ගැහුවා. එදා එක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම පිරිමි ළමයට ගැහුවා හොඳටම ගැහුවා. මං චන්ඩියා කියලා පෙන්නන්න. ඒක තමයි ශිෂ්‍යත්ව කාලේ ලොකු මතකේ. කොහමාරේ පිරිමි ළමයා මං ග්‍රේඩ් 7 වෙනකම් මාත් එක්ක කතා කරේ නෑ. ඒක ලොකු මතකයක් ශිෂ්‍යත්ව කාලේ. අපි බලමු සෙග්මන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. නිශාචර ගොඩබිම දූපත් මේකයි දූපත ත්‍රිකෝණය බෙදීම 25 සමානයි 4 නම් 5 ත්‍රිකෝණය බෙදීම 25 125 නෑ නෑ ත්‍රිකෝණය බෙදීම 25 නේ ත්‍රිකෝණය බෙදීම 25 පාන අනේ ඉතල මොලේ නැද්ද මේ මර මතක් වෙන්නේ නැත්තේ 100යි රැදි මිරිස් ගත්තා වගේ. ගම යන සුන්දර ස්ථානයකි. ගමේ මිනිසුන් බොහෝමයක් සිටී. මාගේ නිවස පිහිටා තිබෙන්නේ ගමේ මධ්‍යස්ථවය. ගම යනු මතක ගොඩක් ඇති ස්ථානයකි. මගේ ගමේ ක්‍රීඩා පිටියක්ද පිහිටා තිබේ. ශිෂ්‍යත්වයේදී කියන්න ඕනේ. අම්මෝ අමාරුවෙන් බේරුණේ සාරියක් දැම්මා. ආයි තන්නේ ඉතින් ඉස්කෝලේ ගිහින් එන්න වෙයි වගේ. දැන් ඉන්නේ PTS පීරියඩ් එකේ. මට ෂේප්ස් ටිකක් දීලා තියෙනවා මේකෙන් ලස්සන ගර්ල් කෙනෙක් හදන්න ඕනලු.
තව කන්ඩිෂන් ටිකුත් තියෙනවා මං විනාඩි දෙකක් ඇතුළත මේ ගර්ල්ව හදන්නත් ඕනි ලස්සන සින්දුවක් කියන්නත් ඕනි කියලා. අද බලමු මගේ ගායන හැකියාව. අපි පටන් ගමු. සින්දුව කොටු ඇටිච්ච පුංචි සරම ඇඳන් නටන නංගිය. අපි නංගිය කියමු මොකද මං නංගි කෙනෙක් නේ හදන්නේ. නංගිය ගෙදර නිතර දඟල කරන පුංචි නංගිය. මගේ නංගිය සුරතලා චන්දිය. මගේ නංගිය සුරතලා චන්දිය. සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි. ඒවා කඩා පෙරලලා දමා දුවයි. සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඳයි. වසයි හරි දඟයි. නංගියා හරි හොඳයි. පාසල් ගොසින් බෑගයක් අතින් අරන් ගල්කුර කතින් අරන් ලඟින් හිඳන් මතක නෑ නිතිරි ටික. කල්කුරයක් අතින් අරන් ළඟින් ඉඳන් පුංචිකමට පුංචි ගීත කියයි ආදරෙන් වසයි නටයි සන්තසින් නංගියා රත්තරා. හරි ගර්ලුත් හැදුවා. අපි ආව රට ඇස් දෙක්කුයි නහයිකුයි දෙමු ලස්සන. මං එයාට ලස්සන නමකුත් දානවා. ටිකි කියලා. මගේ චූටි කාලේ කිටි කෙල්ලෙක් හිටියක් ටිකි කියලා. එනම මෑට ටිකි කියලා. කොණ්ඩෙකුත් දානද? හරි. ටිකි. පීරියඩ් එකේ හරි. මං හිතනවා හරි කියලා. කොණ්ඩෙක් ඇතයි දෙයක්. බැවුලක් ඇඳලා වගේ යාට. මං පූසගේ කටක් දාලා තියෙන. අද දවස මං ගොඩක් එන්ජොයි කරා. අද දවසේ මතකයන් එක්ක මට ආපහු ඉස්කෝලේ කාලේ යන එක මොහොතකට පුළුවන් වුණා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම කියන්න ඕනේ මගේ ඉස්කෝලේ කාලේ ටීචර්ස්ලව ගොඩක් ආදරෙන් මතක් කරනවා. මොකද ටීචර්ස්ලා තමයි මගේ ලොකුම හයියක් වගේ හිටියේ. ඒ වගේම යාළුවෝ. මට හිටියා යාළුවෝ ඒ තාමත් අද වෙනකන් ඒ විදිහටම ඉන්නවා. ගොඩක් ආදරෙන් යාළුවත් මතක් කරනවා. මට ගොඩක් සතුටුයි මේ වගේ අලුත් ලස්සන ප්‍රෝග්‍රෑම් එකකට එන්න හම්බුණාට. ඉතින් මගේ ස්කෝලේ කාලේ මතක වගේම ඔයාලට පුළුවන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ලස්සනම ලස්සන ජනප්‍රිය තරු රසකගේ ස්කෝලේ කාල මතක ගොඩාක් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එයාලගේ මතක රසක් එක්ක එයාලත් මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් එතකන් ගිහින් එන්න බයි. මොනාද මං කිටි 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 කිව්වේ?